මගේ නම කුසල්. මම ඉගෙනුම ලැබුවේ 9 වෙනි ශ්‍රේණිය. ඉස්කෝලේ යන්න මම හරි ආසයි. ෆුට්බෝල් ගහන්නත් ඒ වගේම ආසයි. තාත්තා මට ගොඩාක් උදව් කළා. ඒත් දවසක් මම ගෙදර එනකොට ගෙදර සෙනෙ ගොඩාක් පිරලා හිටියා. මගේ අවාසනාවට මගේ තාත්තා මාව දාලා ගිහින්ලා. තාත්තා නැතු කාලෝ ගොඩාක් මට දැනුණා. ටික දවසකින් අපේ ගෙදරට බාප්පා කෙනෙකුත් ආවා. අම්මයි බාප්පයි නිතරම රණ්ඩු වුණා. දවසක් මම ඉස්කෝලේ හවස ෆුට්බෝල් ගහලා එනකොට ගෙදර ආවේ හරිම මහන්සියෙන්. හරිම බඩගින්නේ. මම අම්මට කිව්වා, "අම්මේ මට හරි බඩගිනි. මොනවද මේ කන්න තියෙන්නේ?" කුස්සියට ගිහින් බලපම් පුතේ. දවල් ඉතිරි බත් ටිකක් ඇති. මොනවද මේ බත් එක්ක කන්න තියෙන්නේ? අමුතුවෙන් මොනවද තියෙන්නද බං? වෙනදා ඒවම තමයි. මම කුස්සියට ගිහින් වළං ඇරලා බැලුවා. අයියෝ අම්මේ හැමදාම කන්න තියෙන්නේ පරිප්පු වීමැල්ලුනේ බතුයිනේ. මොනවා කරන්නද පුතේ? ගෙදර තියෙන ඒවා තමයි මමත් හැදුවේ. බඩගින්නයි මහන්සියයි වැඩි ගාමට මම බට්ටිය කාලා නිදාගත්තා. හදිසියෙන් මර නිින්දෙන් එහැරුණා බාප්පයි කටහඬ ඇහිලා. බාප්පා රැයට කන්නේ විශේෂ කෑමක් ගෙනල්ලා වගේ. මටත් හරිම ආස හිතුණා. මම සතුටෙන් ඇදෙන් බිමට පැනලා කුස්සියට ගියා. මොනවද බාප්පේ ගෙනාවේ? ආ නිදියගෙන ඉirpාය මොකද මෙහෙ කරන්නේ? මම ගෙනාවු එකක් නෑ. උඹ ගිහින් නිදාගනි. බාප්පා එහෙම කියද්දි අම්මා නිහඬ වෙヒටියා. අම්මටවත් මං ගැන දුක හිතුන්නේ නැද්ද? ඇයි අම්මේ දැන් ඉස්සර වගේ මට ආදරේ නැත්තේ? මගේ තාත්තා හිටියනම් මට මෙහෙම කරන්නේ නැහැ. ඇයි මගේ තාත්තා මාව දාලා ගියේ? මම රෑ වෙනකම් මැන්ඩුවා. මට දැනුණා මල් ළඟ කවුරුත්ම නැති බව. උදේ ඉස්කෝලේ යන්න පිටත් වුණා. ඉස්කෝලේ යන්න නම් හිතක් තිබ්බේ නැහැ. ඒත් ඉතින් මං වෙන කොහේ යන්නද? මට දැන් ජීවිතේ පා වෙලා තියෙන්නේ. මම රේල් පාර දිගේ යනකොට වේගෙන් ආපු කෝච්චියක් මාව යට කරගෙන ගියා. මට මතක ඉච්චරයි. මගේ අම්මා මට ආදරෙන් හිටියා නම්, මගේ ටීචර්ලා මට සමීප වුණා නම්, මගේ යාළුවෝ මාව තේරුම් ගත්තා නම්, මට මොකක් හරි උපදෙසක් දුන්නා නම්, මට අද මෙහෙම වෙන්නේ නැහැ. මට වැරදුන තැන කියලා දෙන්න කවුරු හරි හිටියා නම්, මම අද ජීවතුන් අතර මං වගේ ප්‍රශ්න වලට මුහුණ දුන්න තව කොච්චර ලංකාවේ ඉන්නවද? මේ ගැටලු විසඳගන්න, වැරදු තැන හදාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද?